කොච්චර සම්බාධක පැනවුවත් කොයි තරම් සීමා කරන්න උත්සාහ දරුවත් ලෝකයට රුසියාව නොමැතිව ඉදිරි ගමන හරිම අමාරුයි. බටහිරට සීත කාලය එනකොට මේ වෙන විට බලශක්ති අර්බුදයකට සමස්ත යුරෝපයම මුහුණ දෙන්නේ රුසියාව ඍජු බලපෑමක් එතනටත් තියෙන නිසා. සමස්ත ලෝකයටම මේ වෙද්දි බලශක්තිය පිළිබඳව ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වෙන්නේ රුසියාව එතන තියෙන නිසා. මේ වෙද්දි රුසියාව හැරෙන්නට වෙන විකල්ප හොයාගත නොහැකි තමත් බරපතල ප්‍රශ්නයක් ලෝකයට පැන නැගෙනවා. ඒ නිසා එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන සියලු සම්බාධක කියන කාරණා පැත්තකින් තියලා මේ වෙද්දි තීරණයකට එනවා. UN World Food Program charters first vessel to transport Russian fertilizer to Africa. මේ වෙද්දි ආහාර අර්බුදය ලෝකය පුරා ව්‍යාප්තව පවතින මොහොතකදී පළමු පොහොර තොගය රුසියානු පොහොර තොගය අප්‍රිකාවට යන්න එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන දැන් මේ වෙද්දි vessel charter කරන්න පටන් අරගෙන. The first of many vessels that will transport critical supplies of Russian fertilizer to nations across Africa. අප්‍රිකානු කලාපයේ පවතින ආහාර අර්බුදයත් එක්ක පොහොර අවශ්‍යයි. අපේ රටටත් සිදු වුණු පොහොර ප්‍රශ්නය ඔබ හොඳින්ම දන්නවා. ඉතින් මේ වෙද්දි අප්‍රිකානු කලාපයට අවශ්‍ය පොහොර පොහොර නිෂ්පාදනය අතින් ගත්තාම රුසියාව ප්‍රබල තැනක සිටින රාජ්‍යයක්. මේ වෙද්දි රුසියාව යලිත් වතාවක් ලෝකයට නැතිවම බැරි රාජ්‍ය බවට පත්වෙමින් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන මේ වෙද්දි තමන්ගේ පළමු වෙසල් එක චාට කරනවා රුසියානු පොහොර අප්‍රිකාවට අරන් යන්න. ඒ පිළිබඳ ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ ඩේවිඩ් බීස්ලි ට්විටර් සටහනක් සෙනසුරාදාවේ තබා තිබෙනවා. ඔවුන් සඳහන් කර තිබෙන ආකාරයට ද ෆස්ට් ඔෆ් මෙනි වෙසල්ස් that will transport critical supplies of Russian fertilizer to nations across Africa. E wageema thamai vaarthawenna me wenna vida visheshama kaarane thamai loke bohu rajyan tamange muhudu kalaapaya rusiyawata tahanam kalaapayak bawata pat kara thibuna. E anuwa visheshin Netherlands, Belgium, Estonia me kiyana rajyan bohomaya tamange muhudu seemawan seema karanawa rusiyanu naukawalata. Habai danata vaarthawana toraturu walata anukoolawa ප්‍රධාන කම්පැනි දෙකකට ප්‍රධාන සමාගම් දෙකකට මේ වෙද්දි මානුෂීය ආධාර කියන පදනම ඔස්සේ පොහොර නෞකා මුහුදේ ප්‍රවාහනය කරන්නට ඒ රාජ්‍යයන්ද මේ වෙද්දි අවසරය ලබා දීලා තියෙනවා කියලා තමයි වාර්තා වන්නේ. ඒ අනුව වාර්තාවන තොරතුරු වලට අනුව මෙට්‍රික් ටොන් 20,000කින් සමන්විත වුණු පළමු පොහොර නෞකාව ලෝක ආහාර වැඩසටහනේ චාටර් වෙසල් එකකට ලෝඩ් කරලා එතනින් පස්සේ මොසැම්බික් හරහා මලාවි මේ කියන රාජ්‍යයන් වලට රැගෙන යන්නට දැන් ඔන්න අවසරය ලබා දීලා තියෙනවා. නොවැම්බර් 21 වෙනිදා වෙනකොට මේ කටයුතු සිදු වීමට නියමිතයි. ලෝකයට රුසියාව කොන් කරලා පැත්තකට තියලා තියන්න බැරි තරමට රුසියාව තමන්ගේ භූමිය ලෝකයට අත්‍යවශ්‍ය රාජ්‍යයක් බවට පත් කරගෙන හමාරයි.